ජනවාරි මාස දෙවනදා ප්‍රත්‍යක්ෂයට පෙර සිකුරාදා පළමු වන දේව ප්‍රකාශනය 1 ජොහාන් දෙවන පරිච්ඡේදයේ 22 සිට 28 දක්වා බොරුකාරයා කවරෙක්ද? ඔහු අන් කිසියෙකු නොව ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් නොවේයයි කියන තැනැත්තාය. ක්‍රිස්තු විරෝධිතයා ඔහුමය. ඔහු පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේය. යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේද ඔහු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි. යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේද ඔහු පියාණන් වහන්සේ පිළිගන්නේය. ඔබ මුල සිටම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිටම ඔබ ඇසූ දේ ඔබ තුල පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුලත් පියාණන් වහන්සේ තුලත් ජීවමානව සිටින්නාහුය. උන්වහන්සේ අපට දුන් පොරොන්දුව නම් මේ සදාතන ජීවනය. මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුලා කරන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන්ය. උන්වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුල පවතින හේයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙකු වමනා නැත. උන්වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. ඒ සත්‍යමය. අසත්‍යක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි උන්වහන්සේ තුල පැවති සිටින්න. ඉතින් මාගේ ප්‍රියදරුවනි, උන්වහන්සේ තුල පවතින්න එසේ කළ යුත්තේ උන්වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසකව සිටින පිණිසත්. උන්වහන්සේගේ ආගමනයේදී ඔබ උන්වහන්සේ ඉදිරියේ ලැජ්ජා රහිතව සිටින පිණිසත්ය. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. යොහාන් පළමුවෙනි පරිච්ඡේදයේ 19 සිට 28 දක්වා. ඔබ කවරෙක්දැයි අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමෙන් පූජකයන්ද ලෙවියන්ද යැවු කල ජොහන් සාක්ෂි දෙමින් මම ක්‍රිස්තුස් නොවෙමි නොසඟවාම ප්‍රකාශ කළේය. එසේ නම් කිමෙක්ද ඔබ එළියෑදැයි ඔහු ඇසූහ. නැතැයි ඔහු කීය. ඔබ ඒ දිවැසිවරයාද යන ප්‍රශ්නයටත් නැතැයි ඔහු කීය. එසේ නම් ඔබ කවරෙක්ද? අප එව් අයට පිළිතුරක් දිය යුතුයි. ඔබ ගැනම ඔබ කියන්නේ කිමෙක්දැයි ඔහු ඇසූහ. මම නම් යෙසායා දිවැසිවරයා කී පරිදි තමිදානන්ගේ මඟ පිළියෙල කරන්නැයි පාලු කරෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි ජොහන් පිළිතුරු දුනි. එවන ලද සමහරෙක් පරිසිවරුය. ඔහු ප්‍රශ්න කරමින් ඉදින් ඔබ ක්‍රිස්තුස් වත් එලියාවත් ඒ දිවසිවරයාවත් නොවන්නේ නම් බෞද්ධිස්ම ස්නාපනය කරන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ජොහන්ද පිළිතුරු දෙමින් මම වතුරෙන් බෞද්ධිස්ම ස්නාපනය කරමි. එහෙත් ඔබ නාඳුන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති. එනම් මට පසුව වඩින තැනන් වහන්සේය. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මම නොවටිමි කීය. මෙය සිදු වූයේ ජොහන් බෞතිස්ම ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතර විතානියේදීය. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.